අද පිලිසඳර කා සමගද කියනක විරාමයට පෙර ආතුම සඳහන් කළා. නමුත් මේ මොහොතේ නම් ඔබ අප සමග එකතු වන්නේ මම එතුමන්ව පිළිගනිමින්ම සඳහන් කරන්නට කැමති ගම්පහ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහත්මයා. අයබන් සුබෝදස. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට කතා කරන්න තිබෙන කාලය බොහොම කෙටි. මෙවර පාර්ලිමේන්තුවට තම අභිනවයෙන්තුමා පත් වෙන්නේ. එතනින් එහා කාලය තමයි වැඩ කරපු වැඩි කාලයක් අපට මුණ ගැසෙන්නේ. සතුස සභාපතිවරයා වශයෙන් දීර්ඝ කාලයක් අවුරුදු 10ක්ම වන කාලයක් සහ විවිධ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරමින් දීර්ඝ කාලයක අධ්‍යක්ෂකම් තිබෙනවා. මේ රට ආර්ථිකය හැසිරවීම පිළිබඳව නිපුණතාවයක් ඇති එතුමන් එක්ක අපි මේ කතාබහේදී මට හිතුණා මුලින්ම ඔය ඔක්කොම පැත්තක තියලා ඔබේ තේමා වුණේ ගම්පහේ නියතෙක්නේ. දැන් ඔබ හිතනවාද වියතුන්ට වියතුන්ව එව්වා පාර්ලිමේන්තුවට ඒ ජනතාවේ පිළිබඳ විශ්වාසයෙන් පාර්ලිමේන්තුවට එව්වා. ඒ ආපු ඔබට සහ ඔබ ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ මේ වන විට යමක් කරන්නට හැකි තත්ත්වයක් තිබෙනවා, ඒ බලාපොරොත්තු ඉටු වෙමින් තිබෙනවා කියලා ඔබ හිතනවාද? අත් වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා මේ රජයේ. මොකද හේතුව ගම්පහ දිස්ත්‍රික්කයේ කියන්නේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක අතර ප්‍රධානම දිස්ත්‍රික්කයක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක. ඒදිත් ගම්පහ දිස්ත්‍රික්කයේ අති විශිෂ්ටයි. මොකද හේතුව වැඩියෙන්ම ජනාකීර්ණ වේගන ජනාවාස බවට පත් වෙගෙන විශේෂයෙන්ම දියුණුවක් කළා යන දිස්ත්‍රික්කයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය කරන සියලු දේ රජයෙන් ලබා දෙනවා. අපිට තියෙන මේ සංවර්ධීකරණය කරලා ඒ අපේ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඒ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. මං හිතන්නේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී අපිට අපි ලැබපු අත්දැකීම්, අපි ලැබපු අධ්‍යාපනය, අපේ සියලු දේ අපිට එකතු කරුවොත් ඒ රට වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම විශ්ෂ්ට කරන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. හොඳයි. ඒ වෙනුවෙන් අපට පේනවා පාර්ලිමේන්තු තුල කටයුතු කෙරෙමින් තිබෙන ආකාරය කරන්න උත්සාහ ගන්න ආකාරයක්. මේකත් එක්ක දැන් අපි මේ වර්තමාන තත්ත්වයට ආවොත් එහෙම අප කාටත් කුහින් ගියත් අර මැක්කගේ කතාව වගේ කොවිඩ් වලින් තොරව කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතනදී දැන් ආර්ථිකයේ හැසිරවීම පිළිබඳව යම් අවබෝධයක් තිබෙන අයගේ දැනුම මේ වෙලාව ඉතාමත්ම වැදගත්. ඒ නිසායි මම ඔබෙන් විශේෂයෙන් අහන්නේ මේ පසුබිම ඇතුළත රටේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යාමේදී අප මොන කාරණා ගැනද වඩාත් අවධානය දෙන්නට ඕනේ දැන් මේ තියෙන පසුබිමත් එක්ක? මොකද අපි මුලින් පුරෝකථනය කරපු ආකාරයට වඩා දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනට පුළුවන්. මේ නැවත වතාවක් අපි මුලින් කොවිඩ් වලට ගොදුරු වෙලා ටික කාලයක් මේ ආරක්ෂා වෙලා ඉඳලා සාර්ථක ප්‍රතිඵලයක් අරගෙන නිදහස් වුණු ස්වරූපයක් තිබිලා නැවත වතාවක් ඒට ගොදුරු වෙලා බරපතල විදියට ඊට වඩා. ඉතින් මේ තත්ත්වය අනුව ඉදිරි ආර්ථිකය පිළිබඳ ඔබේ දැක්ම කොහොමද? අපි මොන මාවතකටද යා යුතු සමට අවධානය දෙන්න ඕනේ, මොන පැත්තටද? අත් වශයෙන් අපි මේ කොවිඩ් ලෝක වසංගතයත් එක්ක මේ ලංකාව කොහොමද මුහුණ දෙන එක ගැන බලද්දී මට හිතෙනවා අපි 2015 ඉන වර්ෂයේ ඉස්සෙල්ලා අපි කතා කරොත් අපි මේ ගැන කොවිඩ් පැත්තක දීලා අපි මේ ගැන අපි තේරුමක් ගත්තා. මොකද අපි හේතුව අපි දේශීය ආර්ථිකය ගොඩනගන්න, දේශීය ගොවියා ගොඩනගන්න, දේශීය කර්මාන්තකරුවා ගොඩනගන්න, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ගොඩනගන්න විශාල වැඩපිළිවෙලක් වැඩසටහනක් අපි ගෙනිච්චා. විශේෂයෙන්ම දිවි නැගුම හරහා ඒ දිවි නැගුම වැඩපිළිවෙලදී අපි අපේ පවුල ශක්තිමත් කරන්න, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඒ වගේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය වගේම සාර්ථක පවුලක් අපි ඉස්සරහට ගෙනියන්න විශාල වැඩ කොටසක් දිවි නැගුම වැඩපිළිවෙලා ගෙනිච්චා. අද අපි මේ කවුරු කතා කරුවත් මේ කොවිඩ් වසංගතයෙන් රටවලට ඒ වසංගතයෙන් වෙන පාඩුව ගොඩක් වැඩලා තියෙන රටේ ආර්ථිකයට, ආර්ථිකයේ එකතන පල්වෙන්න, ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න වෙන ආර්ථික කඩාවැටෙන තත්ත්වයට අද මුළු ලෝකෙම පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි එදාගත්තු පීවර ඒ දිගටම අරන් ආව නම් පහුගිය රජයේ අවුරුදු 5 තුල අපි හිතනවා මීටරිය ආර්ථික පිම්මක් අපිට යන්න තිබ්බා කියලා. ඒ කොසේ වෙතත් අපි දැන් පහුගිය ගැන කතා කරලා වැඩක් නැහැ. මං හිතන්නේ අපි මේ අයවැය ඒ සඳහා හොඳ අපි අඩිතාලමක් දැම්මා. මොකද අපි 2021 අයවැය සඳහා විශේෂයෙන්ම අපි ආනයනේ සීමා කරලා, ආනයනේ තියෙන අවශ්‍ය නැති ආනයනේ අපි අඩු කරලා විදේශ විනිමය ඉතුරු කරගන්න, ඒ වගේම දේශීය කර්මාන්තකරුවා, දේශීය ගොවියා, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව නැවත ශක්තිමත් කරලා රටේ ආර්ථිකය පණ ගන්නට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ආර්ථිකය පණ ගැන්වුණොත් විතරයි, දේශීය ආර්ථිකය පණ ගැන්වුණොත් විතරයි අපිට අනාගතයේදී මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
ඒ තමයි රටේ ආර්ථික ගමන් කළ යුත්තේ කියන එකයි ඔබේ අදහස. දැන් ඔය ඔය අදහස් දක්වීම ඇතුළේ ආපු තව කාරණාවක් තමයි මේ ගෙදර ආර්ථිකය ගැන ඒ යුගයේ වඩාත් අවධානය දුන්න කියලා. ඉතින් අපි මෙතනින් එහා කතා කරන්න කලින් වෙලා බලලා ඉන්න. මම අවධානය යොමු කරමින් සිටියේ මේ මන්ත්‍රීතුමනි දැන් තවදුරටත් අපිට හිතන්න වෙන තැනක් තමයි මේක. ඔය ඔය ඒ යුගයේ පවත්වාගෙන ආපු දිවි නැගුම මේ ආදී ව්‍යාපෘති අපි දැක්ක ව්‍යාපෘති ගණනා වක්‍රාත්මක වුණා යුගවල. ඉන් අනතුරුව පැවති රජයත් යම් යම් උත්සාහයන් යම් යම් දේවල් හඳුන්වා දෙනවත් අපිට දකින්නට ලැබුණා. නමුත් අප විශ්වාස කරනවා රජය මාරුණත් රජයන් මාරුණත් නිරන්තර වැඩපිළිවෙලක් මේ ගෙදර ආර්ථිකය නංවාලන්නට හැම විටම ජනතාවට අමතරව උපයා ගන්නට ඒ වගේම වියදම් පාලනය කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියන එක. මොකද විටින් විට මොනවා හරි බාණ්ඩ ඉහළ යනකොට විදින දුෂ්කරතා දකින්නකොට මේවා මතක් වෙනවා බයිට පස්සේ අමතක වෙනවා අපිට. ඒ නිසා මේ ගෘහ ආර්ථිකය අපි හොඳින් පවත්වාගෙන යාම සඳහා අපි ඒ ගැන සිතිය යුත්තේ කොහොමද? රටක් ගැන බලන්න රජාක් ඉන්නවා. ගෙදර ගැන තමන් බලා ගන්න ඕනේ. ඒ නිසා අප කොහොමද මේ පිළිබඳව වඩාත් අවධානය දෙන්න ඕනේ? ඒක තමයි මම කිව්වේ. අපි දිවි නැගුම වැඩපිළිවෙල ගරු බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමා ওই වැඩපිළිවෙල පටන් ගද්දිම විශාල අරමුණක් විශාල වැඩපිළිවෙලක් අපි හැදුවා. ඒකේ අපේ බලාපොරොත්තු වුණේ අපි පවුල් ලේකකයක් ගත්තම ඒ පවුල් ලේකකේ ආර්ථිකය ශක්තිමත් කරන විශේෂයෙන්ම අපි අද ගත්තොත් අපේ රටේ කිරිගොවීන් 220,000ක ප්‍රමාණ ඉන්නවා. මේකෙන් 90%ක් මම ඉන්නේ ඉතාමත් සුළු හා මධ්‍ය පරිමාණ කිරිගොවීන්. මේ කිරිගොවීන් ඉස්සරහට ගෙනිච්චොත් ඒ හරකෙක් දීලා ඒ වගේම කිරි ටික අරගෙන ඒ කිරි වලින් ඊතහා දෙයකට ගිහිල්ලා යෝගට් එකක් හදලා මේ වගේ දෙයකට අපේ පවුලක් අපිට හදන්න පුළුවන්. එතකොට මේ ආර්ථිකය හදන්න පුළුවන්. අද අපි විශේෂයෙන්ම ගත්තොත් 2019 අවුරුද්දේදී අපි කෘෂි නිෂ්පාදන ආනයනය කිරීමට අපි ඇමරිකාන් ඩොලර් මිලියන 750ක් අපි වියදම් කරලා තියෙනවා. එතකොට මේ හරහා තියෙන්නේ මොකද්ද? අල තියෙනවා, ලූණු තියෙනවා, මිරිස් තියෙනවා, එහෙම නැත්නම් කවපි තියෙනවා. මේ වගේ රටේ හදන්න පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් තමයි අපි කිසිම ප්‍රශ්නයක් නැතුව මේ නිකන් ඉඳගෙන අපි ආනයනය කරලා කන්නේ. නිසා අපි කියන්නේ දැන් මේක අපි නැවත ආරම්භ කරන්න දිවි නැගුම වැඩපිළිවෙල ආයේ අපි ශක්තිමත් කරනවා. ඒකට අපි විශාල වශයෙන් නම කෙසේ වෙතත් අපි විශාල වශයෙන් මේ වැඩපිළිවෙල යන්න ඕන. මොකද අපේ රටේ තිබ්බ ආර්ථිකය ඕක තමයි. අපේ තිබ්බ ශක්තිය ඕක තමයි. මොකද අපි ඒ ශක්තිය අපිම නැති කරගත්තා. මම හිතන්නේ ඒ හරහා. නමුත් දැන් අපි ඒකත් තියෙනවා. අපි දැන් තවත් උදාහරණයක් ගත්තොත් සීනි. මේ රටේ සීනි උත්කර්මාන්ත තියෙනවා. ඒ වගේම උත්කර්මාශාලා තියෙනවා. උග්ගොවින් ඉන්නවා, විශාල ප්‍රමාණයක් ඉන්නවා, ලක්ෂ ගානක උග්ගොවින් ඉන්නවා. අපිට සීනි නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි 2019 අවුරුද්දේදී US මිලියන, ඇමරිකානු ඩොලර් මිලියන 206ක් සීනි ආනයනය සඳහා අපි වේදන් කෙරුවා. ඒත් අපි මේව අඩු කරගන්න ඕන. මේ විදේශ විනිමය අපි රටෙන් එළියට අරින්න නැතුව ඒ වගේම දේශීය ගොවියා ශක්තිමත් කළොත් ඒ ගොවියාගේ පවුල, ඒ ගොවියාගේ දරුවෝ, ඒ ගොවියාගේ ගම, ඒ සියලු දේ අපිට ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි රටට අවශ්‍ය වෙන්නේ. අපි පහුගිය කාලේ දැක්කේ අපි පවත්වගෙන ආපු ඒ සංවර්ධන වේගය, ඒ වගේම කෘෂිකර්මාන්තේ, ඒ වගේම සේවා සැපයුම, මේ සියලු දේ රටේ ආර්ථික ඉලක්කන් සියලුම පල්ලහැර කඩාන වැටුණා. මේක තමයි අපිට උනේ. අපි ඒව ගැන අවධානය යොමු කරුවේ නැහැ ගිය පසුගිය රජයේ කාලේ. ඉතින් ඒ නිසා අපි ආපහු කල්පනා කරන්නේ මේක ශක්තිමත් කරන. මං හිතන්නේ ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. මොකද මම අපි සාමාන්‍ය රටේ ඕන දෙනෙක් දන්නෝ සාමාන්‍ය පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඒතර දිවි නැගුම වැඩසටහන ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් කියලා දැනගත්තා පසුගිය රජයේ. ඒ නිසා තමයි ඒ දිවි නැගුම ආරම්භ කරපු නිර්මාතෘරයාට ආරම්භ කරපු වැඩේ අරංගිය ඇමතිවරයාට විශාල වශයෙන් පහර ගහලා ඒ දිවි නැගුම හරහාම එතුමව සිරභාරයට ගත්තා. මම හිතන්නේ වැඩපිළිවෙල සිරභාරයට නෙමෙයි, ආ පුජ්‍යලයා සිරභාරයට ගත්තට වැඩපිළිවෙල සිරභාරයට ගන්න බෑ. නිසා අපි මේ වැඩපිළිවෙලක් රටක් ඔබතුමා කිව්වා වගේ රටක ජාතික ප්‍රතිපත්ති ඉස්සරහට යන්න ඕන. පුජ්‍යලයේ කෙසේ වෙතත් ආරම්භ කරපු හොඳ දෙයක් ඉස්සරහට ගියොත් විතරයි රටක් ඉස්සරහට යන්න පුළුවන් කියන එක අද අපි ලංකාව වගේම ලෝකෙම පිළි අරන් තියෙනවා. විශේෂයෙන්ම ලෝකේ ඒ ප්‍රතිපත්තිය ගියත් මං හිතන්නේ අපේ ලංකාවේ පහුගිය කාලවල එහෙම තිබ්බේ නැහැ. නමුත් අපි රටට වැඩක් කරපු පිරිසක් විදියට, රටට දෙයක් කරපු පුජ්‍යලයේ විදියට අද රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ ඉඳලා ඒ වැඩපිළිවෙල ඉස්සරහට යන්න ඕනයි කියන එක අද අපි තේරුම් ගන්න තියෙනවා. ඔව්, ඔබතුමා දැන් ඔය කියන පහුගිය කාලවකවානුවේ
පෙර රජය 2015 සහ 20 අතර රජයෙන් මේ ව්‍යාපෘති ඉදිරියට ගියේ නැහැ දෙයක් උනේ නැහැ කියලා කිව්වට ඒ රජය දැන් නැගෙන ඒ රජය හිටපය දැන් නැගෙන විපක්ෂයේ ඉඳලා කනගෙන චෝදනාව තමයි මේ රජය ආවට පස්සේ අනපේක්ෂිත විදිහට බඩුවල මිල ගණන් වැඩි ජනතාවට ජීවත් වෙන්න බෑ එතකොට අපි අමතර ආදායමක් උපය ගන්න ජන ජීවිතේ නංවාලන්න මේ වගේ ව්‍යාපෘති ගේන එකට කලින් අවධානය යොමු වෙත්තේ එතරට නෙමෙයිද කියලා මම ඔබෙන් අහන්නේ නෑ දැන් මෙහෙමයි දැන් බහණ්ඩ මිල සම්බන්ධව අපි පහුගිය කාලේදී බලපුවම අර මම කිව්වාගේ අපි විදේශයෙන් අපි යැපෙන්න ගත්තොත් ලෝක තත්ත්වය වෙනස් වුණොත් අද මේ ගෝලීය වසංගතයත් එක්ක ලෝකේ හැමදේම පල්හැට වැටිලා ලෝකේ හැමදේම යන ක්‍රමයට යන තත්ත්වයක නෑ ඒතර මොකද්ද අපි වාගේ රටකට වෙන්නේ අපි හැම බහණ්ඩයක්ම පිට රටින් ගෙන්නලා ඒ මත යැපෙනවනම් මොකද්ද අපිට වෙන්නේ එතකොට අපේ සාමාන්‍ය මිල ලෝකෙ මිල වැඩි වෙනවනම් අපි ඒකට වැඩියෙන් ගෙවන්න වෙනවා ලෝකෙ මිල ලෝකෙ බඩු අඩුවක් තියෙනවනම් ලෝකෙ ප්‍රවාහන වෙන්නේ නැත්තම් ලෝකෙ නැව් ගමනාන්තයේ නැව් එහාට මෙහාට යන්නේ නැත්තම් මේ හැමදේම අපිට වෙනවා ඉතින් මේක තමයි මේකේ ප්‍රතිඵලය ක්ෂණිකව මේවට විසඳුම් දෙන්න ගියොත් මීලත් වැඩි රටක් පල්ලෙහාට වැටෙනවා ඒ නිසා තමයි අපි 2021 අයවැය අපි තීන්දුව කරේ දේශීය आर्थिक गोडनगर वेपीलगट एंड दैंग एक विशेष अत्यावश्य नौन भाण्ड विशाल प्रमाण मेरट राहवा एहरा विशाल विदेश विनिमय उत्तरेवन ගැස් ගැසට් කරාට පාලන මිල කීපයක් ඒවා ආණ්ඩුවට කරගන්න බෑ හාල් මුල් හිමියන්ට ආණ්ඩුව යට වෙලා මේ ආදි චෝදනා ගන්නාවක් තියෙනවා ඒ සියලු දේට විසඳුම් ලැබලා දීලා තියෙනවා විශේෂයෙන්ම අපි අවුරුදු ගාණක් කතා කරපු දෙයක් තමයි මේ එළවලු සහ පළතුරු වල තියෙන නාස්තිය 40%ක් අපේ පළදාවෙන් විශේෂයෙන්ම අපි ප්‍රවාහන කටයුතු කරද්දී ඒ වගේම සත්ව ඒ කියන්නේ වන සතුන්ගෙන් මේ සියලු දේ ගොවියට හානියක් වෙනවා 40%ක් මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද 40%ක් නාස්ති වුණොත් මේක අපේ මිලට එකතු වෙනවා මේක පාරිභෝගිකය දරා ගන්න වෙන්නේ නමුත් මේක පාරිභෝගිකයට ඒ දරා ගැනීමේ තමයි මේ මිල වැඩි කියලා කියන්නේ මේක තමයි කෙටියෙන් කිව්වොත් එතකොට අපි මේක කරන්න ඕන මේ අපේ තියෙන නාස්තිය අඩු කර ගන්න ඕන එහෙනම් අපි දැන් නැවතත් අපි විශේෂයෙන්ම ශීතාගාර සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා මේ රජයේ 2021 අයවැයේදී ශීතාගාරය අද අපිට තාම මේ ලංකාවේ එළවලු පළතුරු දියන ශීතාගාරයක් රජයක් විසින් තාම හදලා තිබ්බේ නැහැ. ඉතින් දැන් අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම අල ලුණු මේ අපේ දැන් ඒවා වෙළඳ විශාල වශයෙන් අපි ආනයනය කරන බහන් ඒව දැන් අපි නිෂ්පාදනයට ගිහිල්ලා තිනවා. ඒතොර ඒව නම් ඒවා තියාගන්න අපිට අවශ්‍ය වෙනවා ශීතාගාර. අපි දැන් ඒ සඳහා මේ අයවැයෙන් අපි මුදල් වෙන් කරලා තිනවා. ඒ වගේම කිව්වා සහල් ගැන මේ සහල් අපි කොලේකින් මේක පාලනය කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ගොවියා ගොවි මහත්තුරු අපි අවුරුදු ගාණක් අපි මේකේ දිගටම කල්පනා කරමු අපේ ප්‍රමාණය වැඩි වෙනවා නිෂ්පාදන ප්‍රමාණය වැඩි වුණත් සමහර අවස්ථාවලදී එක එක අවස්ථාවලදී මේක අඩු වැඩි වීම ඒ කියන්නේ හාල් වල මිල අධික වෙන වෙලාවල් තියෙනවා මිල වැටෙන වෙලාවල් තියෙනවා නමුත් මේකට අපි රජයේ මැදිහත් වෙන්න ඕන විශේෂයෙන්ම ඒ ආයතන රජයේ වී අලෙවි මණ්ඩලයේ ආහාර දෙපාර්තමේන්තුව හරහා බෆර් ස්ටොක් එකක් සංචිතයක් අපි පවත්වන්න කටයුතු කරනවා ඒ අයවැයදී අපි මේ අයවැයදී අපි මුදල් වෙන් කරලා තිනවා සංචිතයක් තිබ්බොත් පමණයි අවශ්‍ය වෙලාවට රටේ අවශ්‍යතාවයට ඒක අපිට මුදා හරින්න පුළුවන් වෙන්නේ නමුත් අපි ඈත අතීතයේදී අපි වීඅලෙ මණ්ඩලේ ගන්න ප්‍රමාණය මදිද මදි අපි වීඅලෙ මණ්ඩල මොකද පහුගිය කාලවල වීඅලෙ මණ්ඩලේ එක මම හිතන්නේ පොඩි වී ප්‍රමාණයක්වත් ගත්තේ නැහැ ඉතාම සුළු වී ප්‍රමාණයක් ගත්තේ එතකොට අපිට මේක පාලනය කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි හාල් ප්‍රමාණය. හාල් ස්ටොක් එකකුත් තියාගන්නවා. වී වෙනම ගබඩා කරනවා හාල් යම් ප්‍රමාණයක් වෙනම තියාගන්නවා. ඒක තියාගන්න පුළුවන් ආහාර දෙපාර්තමේන්තුව හරහා. ඒ තියාගත්තොත් ක්ෂණිකෙන් අපිට පුළුවන් වෙළඳ පොළට ලිකුත් කරලා අපි විරාමයකට ternary නමුත් ඔය කාරණාවත් එක්ක ඊළඟට එන එක තමයි මේ රජී හාල් මෝල් පිළිබඳව කොහොමද මුලින් තියෙන අවධානය. මොකද දැන් කියන්නේ මෝල් හිමියන්ට යට වෙන්න වෙලා තියෙනවා කියලානේ ආණ්ඩුවට.
අපි මේකට විසඳුමක් දෙන්න ඕනේ මොකද සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික මෝල් තියෙනවා ඒවට අපි විශාල වශයෙන් උදව් කරන්න ඕන මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කියන මෝල් 3 4ක් අල්ලගෙන ඉදීම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ පොඩි මෝල් විශාල ප්‍රමාණයක් දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් අපි ඔය අපේ රටේ තියෙන සුපර් මාකට් පහක් හයක් ගැන කතා කරනවා නමුත් මේ සුපර් මාකට් පහේ තියෙදි තවත් පොඩි කඩ අපේ රටේ 250,000ක් පොඩි කඩ තියෙනවා ඒ පොඩි කඩ ගමේක තියෙන පොඩි කඩේකින් වෙනදාමක් වෙනවා ඒ ගමට අවශ්‍ය කරන දේ දෙනවා ගමේ නිෂ්පාදනයේ මිලදී ගන්නවා ආපහු විකුණනවා එතකොට ඒ ගමේ තියෙන සාමාන්‍ය මිනිහෙක්ට ණයක් ඉල්ලුවොත් ඒ ගමේ මුදලාලි ණය දෙනවා පස්සේ අස්වැන්න කපුවා මේකෙන් ආපහු ඒ ණය පියව ගන්නවා එතකොට මේ කඩේ එක වෙලාවකට බැංකුවක් වෙනවා එක වෙලාවකට වෙළඳසැලක් වෙනවා එක වෙලාවකට මේ ගමට තියෙන සම්බන්ධීකරණය කරන තැනක් වෙනවා කොවිඩ් ඒ වගේ ගොඩක් මේ වටිනාකම මේ ඒ වටිනාකම කොවිඩ් වෙලාවේ අපිට ආවා දැන් මම ඒක තමයි කියන්නේ දැන් අපි මහා පරිමාණය ගැන කතා කරන්නේ නැතුව අපි කතා කරන සුළු සුළු මෝල් හිමියෝ ඉන්නවා කුඩා පරිමාණයේ මෝල් හිමියෝ එයාව ශක්තිමත් කරන්න ඕන හොඳයි අපිට තව කතා කරන්න කාරණා තියෙනවා තව කිටි වෙලාවක් ඉතුරුත් වෙලා තියෙනවා නමුත් විරාමයකට සභාපති බරයා විදිහට අප දන්නවා බොහෝ දේවල් කරන්න වෙනසක් කරන්න උත්සාහයක් දරුවා කියලා. ඒ කාලේ කරපු දේවල් සහ ඒ කාලේදී ඔබට ලැබුණු සතුස මොන වගේ එකක්ද අවසානයේ බහර දුන්නු සතුස මොන වගේ එකක්ද? මොකද පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ලොකු වටිනාකමක් අපි දැක්කා. ගමට බඩු ටික ගෙනියන ජනතාවට පහසුකම් සපයන දැන් උනත් මේ වටිනාකම තිබෙනවා ඒ තත්ත්වයට අරගෙන ආපු හැටි අපි කතා කරමු. අත් වශයෙන්ම මම හිතන්නේ මම සතුස බාරගදි 2005 වසරේදී සතුස සම්පූර්ණයෙන්ම වැහිලා තිබ්බේ සත්ස පෞද්ගලීකරණය කරලා ඒ ආයතන වලට සත්ස ආයතන ගෙනියන්න බැරුව සත්ස වහලා තියෙන වෙලාවක තමයි මට ඒ සත්ස ආයතනේ බාර දුන්නේ අපි ඒක බොහොම සැලසුමක් එක්ක නම වෙනස් කරලා ලංකා සත්ස කියන නම පාවිච්චි කරලා අපි ඒක දීර්ඝ කාලින වැඩපිළිවෙළ අරන් ගියා මං හිතන්නේ මම අයින් වෙදි 2015 ශාකා 325ක තරම් විශාල ශාකා ජාලයක් බවට මට ඒ ආයතනය පත් කරන්න හැකියාව ලැබුණා. අපි මේ රජයේ මම හිතන්නේ රජයේ අපි ආයතනයක් විදිහට රජය සම්බන්ධ රජයට අයිති ආයතනයක් විදිහට අපි මේවා ගෙනියද්දී අපි ඉස්සෙල්ලම බලන්නේ මේ රජයේ කියන එකට රජයේ කවුද? රජය කියන්නේ අපේ ජනතාව. අපි හැමදෙස්සෙම ජනතාව ගැන තමයි මේ කල්පනා කරලා මේ වැඩ පිළිවෙල හදන්න ඕන. සමහර අවස්ථාවේ සමහර ගොඩක් අය හිතනවා කාවරි සතුටු කරන්න එහෙම නැත්නම් මේ අපි මේ වැඩේ කරොත් මේක මට තමයි මේක හම්බෙන්න ඕන ඒව අරමුණ කරගෙන මේ වැඩ කරන්න ගියොත් මං හිතන්නේ අසාර්ථක වෙනවා මම මගේ පළවෙනි පරමාර්ථය තිබ්බේ ජනතාව දැන් මම බඩු විකුණන අය වගේම මම ගොවි මහතුරු ගැන හිතන්න ගත්තා විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන ඔය අපි අල ලූණු එහෙම කඩල එතකොට ඒ වගේ මෙලෝලු මේ සියලු දේ අපි මිලදී ගන්න අවස්ථාව ලබා දුන්නා අපේ ශාකා ජාලය හරහා එතකොට ඒ අයත් අපේ අන්තිම පාරිභෝගික වෙනවා මේ පාරිභෝගික ජාලය වැඩි කරගන්න එක තමයි අපිට තියෙන එකම අපේ තියෙන වාසිය ඉතින් ඒ නිසා මං හිතන්නේ අවසාන වෙද්දී අපේ දවසට මම මගේ 2015 වෙද්දී 125,000 පාරිභෝගිකයෝ ලංකාසසට දවසට එන්න ගත්තා. එතකොට අපි විශේෂයෙන්ම ඔබතුමා කිව්වාගේ ඊට පස්සේ තවත් ශාකා මං හිතන්නේ 100ක් 125ක් පහුගිය අවුරුදු 5 ඇතුළත ඇරුණා. ඒ ඇරලා 425කින් විශාල ශාකා 425ක වෙළඳ ජාලයක් කියන්නේ විශාල ආයතනයක්. ඒ හරහා තමයි COVID-19 පළවෙනි රැල්ලෙත් දෙවෙනි රැල්ලෙත් විශාල වශයෙන් රටේ ජනතාව පීඩාවට පත් වෙද්දී ඒ සතුස ආයතනය මහා විශාල මෙහෙවරක් කෙරුවා. රටේ ජනතාව විශාල පැහැදීමක් ඇති වුණා. මොකද අන්තිමේට ඒ රාජ්‍ය ආයතනයක් විදිහට විතරයි මැදිහත් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. ඉතින් සමහර ලාවට රාජ්‍ය ආයතන වලට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබා ගදී රජයේ අනිකුත් දේවල් වලට පාවිච්චි කරන දේවල් වලට මිලදී ගනදී ඒ වගේම පාරිභෝගිකය ළඟට ගිහිල්ලා අවසානයේදී ලොරි වලට දාගෙන ගිහිල්ලා පාරිභෝගිකය ළඟට ගිහිල්ලා දුන්නා. එතකොට ඒ අවස්ථාවේදී සතුෂ විශාල සේවයක් කෙරුවා. මං හිතන්නේ තවත් අපිට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්.
විශාල වශයෙන් අපි මේකට කැපවීමක් කරන්න ඕනේ. ඉතින් කැපවීම තමයි මං හිතන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ. දැන් අවුරුදු 10 12ක් විතර ඒ තනතුරේ ඉඳපු පුජ්‍යලයක් වශයෙන් මට කියන්න තියෙන්නේ අපි දෙයක් බාරගත්තොත් නායකත්වයකට කැප වෙන්න ඕන. ඉතින් අපි මේ රජයක් විදිහට එහෙමයි මම කියන ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ සියලු දෙනා අපි මේකට කැප වුණොත් මේ රටට මං හිතන්නේ ඉදිරියේදී මේ රට දියුණු කරන්න අපිට හැකියාව තියෙනවා. හොඳයි ඔය සමග දැන් අවධානය ටිකක් අඩු වුණු බවකුත් අපට දකින්න ලැබුණ අයවැය පිළිබඳව මොකද වෙන වෙන කාරණා මතුවලා ආවන් එකක් මහර බන්ධනාගාරයේ සිද්ධ ආවා ඊළඟට මේ සුලිකුණාටු තත්ත්වය ආවා ඔය අතරේ කොවිඩ් තත්ත්වයත් පිටින් පිට යම් යම් වෙනස් වීම් එක්ක වැඩි අවධානයක් දිනා ගන්නට සමත් වුණා මේ වගේ කාරණාත් එක්ක ඒ වුණත් මේ දිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදයන් පැවැත්වෙන විවිධ වැය ශීර්ෂයන් යටතේ ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට කියනවා මේ කොයි තැනදීත් අපට දැනුත් දකින්න ලැබෙන තත්ත්වය තමයි විපක්ෂේ නම් කිසිම හොදක් දකින්න ස්වරූපයක් නැහැ මේ අයවැය පිළිබඳව විවේචනම තමයි වැඩිපුර එල්ල වෙන්නේ සහ විශේෂයෙන් මේ දැන් ඔබේ වුණත් මේ අදහසක් කියමු ඇතුළේ තිබුණ දෙයක් තමයි ලෝක ආර්ථික කඩාවැටීමක් ඒ ඇතුළේ ලංකාව වුණත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ හැබැයි මේ පෙන්වන දත්ත සංඛ්‍යා ඇතුළත අපේ තියෙන්නේ නිර්මාණය කළ තත්ත්වයක් ව්‍යාජ තත්ත්වයක් කියන එක තමයි කියන්නේ ඒ නිසා මේ ඔබ මොකද කියන්නේ මේ පිළිබඳව අප සැබෑවට මුණ දීලා ඉදිරියට යන්න ඕනේ. එතකොට ඔබට ඊට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් මේ ගැන යම් අවබෝධයක් තියෙන කෙනෙක් විදියට. ඇත්තටම අපි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ රටේ නායකයා විදියට පත් කළාදීම අපි එක තීන්දුවකට ආවා. මේ රටේ ඍජු නායකත්වයක් වගේම මේ රටේ ඇත්ත කියලා නායකයෙක් අවශ්‍යයි කියන එක. ඒක රටේ ජනතාව විශ්වාස කරා. ඒ නිසා තමයි මෙච්චර ජන ජනතාවක් එතුමාට ඡන්දේ දීලා 69 ලක්ෂයක් ඡන්දේ දීලා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ. එතුමාට තියෙනවා පරිපාලන වගේම හමුදායක හිටපු නිලධාරියෙක් විදිහට ආරක්ෂක ලේකම්වරයෙක් විදිහට තියෙන පළපුරුද්ද. ඒකේ තියෙන්නේ ඒකේ වැඩි ප්‍රමාණයක් තියෙන එයා ඇත්ත කියනවා. ඇත්ත කියන නායකයෙක්. බොරු කියන නායකයෙක් නෙමෙයි. අපිට රටකට අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී රටේ ජනතාවට ඇත්ත කියන්න ඕන. මේක තමයි අපි පළවෙනි දේ. මේ විපක්ෂයේ දැන් අද කියන එක අපි ඔබතුමා අයවැය ගැන කතා කරා. අපි ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන කතා කරා. අපි මොනා කරත් වෙන රටක ලෝකේ හැම රටක්ම තමන්ගේ රට ආරක්ෂා කරගන්න රටේ ජාතික ආරක්ෂාව සහතික කරගන්න ඒ රටේ ජනතාව ආරක්ෂා කරන්න තමයි තමන්ගේ වැඩිම මුදලක් වෙන් කරන්නේ. ඒකේ ප්‍රතිඵල අපි දැක්කා ජාතික ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ජාතික ආරක්ෂාව දෙවෙනි තැනට දානවනම් ජාතික ආරක්ෂා ගැන අවධානයක් නැත්නම් අපිට හොඳම මෑත අපි යුද්ධය ගැන තිබ්බ අත්දැකීම ගැන කවුරුත් කියන්න ඕනේ අවුරුද්දක මහා විනාශයක් රට ආපස්සට ගියා ජීවිත ලක්ෂ ගණනක් නැති වුණා ඒ ගැන පස්සේ ළඟදිම අපිට ආපු ප්‍රාසු ප්‍රහාරය ඒ පාස්කු ප්‍රහාරයේදී අපි දැන් රටේ ජනතාව අවබෝධයක් කරන් තිනවා ඒ කොමිෂන් සභාවල කතාවෙද්දී කොච්චර රටේ ජාතික ආරක්ෂාව ගැන අවධානයක් හේ රටවල හේ හිටපු නායකයෝ තියාගත්තේ නැද්ද කියන එක. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලය තමයි ජීවිත 350 400ක් නැති වෙලා තවත් 500ක් විතර රෝගී තත්ත්වයට ඇවිල්ලා ඒ වගේම රටේ ආර්ථිකය කඩාවැටුණා. රටේ ආර්ථිකය කඩාවැටෙද්දී අපේ පළවෙනි ආදායමක් තමයි සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය බිඳුවට වැටුණා. මේ කොවිඩ් වසංගතයේ එන්නේ ඉස්සෙල්ලා අපේ සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා. අපි ආණ්ඩුව මේ රජය ලබා ගද්දී. එතකොට ජාතික ආරක්ෂාවට වියදම් කරන එක අවශ්‍ය වෙන්නේ නැද්ද කියන එක තමයි එන්නේ. රටේ ආර්ථිකය කඩාවැටෙනවා නම් ත්‍රස්තවාදී ක්‍රියා සිදු වෙලා. ඒ රටේ ආරක්ෂාවක් නැත්තම් කොහෙද ඉතුරු ආර්ථිකය ගොඩනගන්නේ? මේක තමයි පළවෙනි දේ. ඒ නිසා ලෝකේ ඕනම රටක් ජාතික ආරක්ෂාව අංක එකට තියන්න ඕන. ඒක තමයි රටේ නායකයෙක්ගේ වගකීම. ඒතර ඒ අනුව තමයි ඉතුරු ටික කරන්න. ඒතර අපි ඇත්තටම අපිට ජාතික ආරක්ෂාව තියෙනවනම් මේ රටේ නීතිය හා සාමය තියෙනවනම් මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් නම් ආර්ථිකය හදන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ ගැන කිසිම බයෙන්ද දෙයක් නැහැ. පළවෙනි දේ තමයි අර තියෙන මම කියපු ඒ තුන අපිට අවශ්‍යයි. මං හිතන්නේ ඒ තුන ඒ තියෙන රටේ ආරක්ෂාව, රටේ නීති හා සාමය ඒ සියලු දේ පවත්වාගෙන යන්න හොඳම නායකය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා අපි මං හිතන්නේ දැන් අපි මේ තියෙන තත්ත්වෙන් ගෝලීය මේ තියෙන වසංගතය මං හිතන්නේ අපි දැනට තියෙන තත්ත්වය අනුව අපිට ඒ කියන්නේ අපි 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 ගොඩ කරලා ගත්තොත් අවසානයක් වශයෙන් මේ අයවැය පිළිබඳව ඔබ කියන්නේ මේක මුසාව නෙමේ යථාව තියෙන සැබෑ තත්ත්වේ නිරූපණය වෙන සැබෑවටම ජනතාවට සෙතක් වෙන අයවැයක් කියන එකද කෙටියෙන්ම කිව්වොත් ඒක තමයි මොකද හේතුව මම හිතන්නේ මෙදාසලේ විපක්ෂයේ අයවැය ගැන විශාල වශයෙන් මොකුත් දොස් කිව්වේ නැහැ
අයවැයට දොසක් කියන්න බෑ දෝෂාරෝපණයක් කරන්න බෑ මේ කතා කරන්නේ මොකක්කෝ ඒ අයවැය වැය ශීර්ෂයේදී එතන තියෙන ඕපදූපයක් තමයි කතා කරන්නේ හොඳට බලලා බලන්න පොඩ්ඩක් සාමාන්‍යයෙන් දැන් අපි ඊයේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂෙත් ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන එකක් ගැන කතා කරේ නැහැ මේ වෙන දේවල් කතා කරන්නේ ඉතින් එදාට මොකක් හරි එකක් පටන් ගන්නවා නිසා අපේ අයවැය මම හිතන්නේ අපි පොදුවේ අපි පාර්ලිමේන්තුවේ සහ ඉම් පිටරත් අපි මන්ත්‍රීවරුත් එක්ක කතා කරනවා පක්ෂ විපක්ෂ මගේ මම හිතුවේ අපි පසුබිම මන්ත්‍රීවරුන් අපි ගොඩාක් අයත් එක්ක කතා කරනවා අදහස් විමසීමක් අදහස් විමසීමක් අයවැයක්ද මේක ඔබ 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 තුමන්ලාගේ අදහස් විමසීමක් අනිවාර්යෙන්ම අදහස් විමසලා ඉතර නෙමෙයි දැන් අපි අලුතෙන් දැන් මේ අයවැය ඉදිරිපත් කළාට පස්සේ ඒකත් එක්ක යන්නේ කොහොමද කියන එක වැඩපිළිවෙල දැන් අපි පටන් ගන්න තියෙනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා ජනාධිපතිතුමා අදත් සාකච්ඡා කරනවා මන්ත්‍රියුත් එක්ක ඒ වගේ දිගටම ඒ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ අපේ පක්ෂ සංවිධායකතුමා මේ ජාතික වැඩපිළිවෙල ගෙනියන්නේ කොහොමද දැන් අපි මේ නිකන් බජට් එකක් අයවැයක් ඉදිරිපත් කරලා නිකන් ඉදලා හරියන්නේ නැහැ මේක අරන් දුවන්න මේක වැඩපිළිවෙල ඒත් මේ වැඩපිළිවෙල දුවන්න අපේ ළඟ ඉන්නවා පාර්ලිමේන්තු යලි දවසක හමු වෙන බලාපොරොත්තු මුතුමන්ට සම්බන්ධව අයිබෝන් අයිබෝන් අපිත් සම්බගමු නමුත් අපි නැවත හෙට උදේ හමු වෙනවා ඒ හමු වන තුරා බොහොම හොඳ දේවල් රටේ සිදු වේවා කියලා යහපත් සුබවත් සුභවාදී දේවල් සිදු වේවා කියලා ඔබට සුවපත්ව ඉන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හෙට උදේ හමු වෙන තුරා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.